නව කොරෝනා වෛරසය COVID-19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබෙනවා. චිනිවාහි ඊයේ පැවති රැස්වීමකින් අනතුරුවයි ඔවුන් මෙම නම් කිරීම සිදු කර තිබෙන්නේ. කොරෝනා වෛරසය වැළඳීමෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 1115 දක්වා ඉහළ කුස් ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 45183ක් දක්වා ඉහළ කුස් තිබෙනවා. ඊයේ දිනට පමණක් නව කොරෝනා රෝගීන් 1638 දෙනෙකු වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මේ අතර කොරෝනා වෛරසයේ වැළඳේ මෙවන විට සුවය ලබා 4854 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. චීනයේ පමණ කොරෝනා වෛරසය අසාධනීය වූ සංඛ්‍යාව 44742ක්. ඉන් 16067 දෙනෙකු අසාධිතත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. එමෙන්ම ලෝකයේ සියලු රටවල් මෙම කොරෝනා වෛරස තර්ජනයට සාමූහිකව මුහුණ දිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා. මේ අතර නව කොරෝනා වෛරසය අසාධනීය වූ බවට සැක පිට රෝහල්ගත වූ පුද්ගලින් 15 දෙනෙකු දිවයින පුරා රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. මින් රෝගීන් 10 දෙනෙකු IDH හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබෙන බව සඳහන්. එමෙන්ම චීනයේ වුහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මෙවන විට දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රතව සිටින පුද්ගලයන් 33 දෙනාගේද සෞඛ්‍ය තත්ත්වය යහපත් බවටයි වාර්තා වුණේ. එළඹෙන සෙනසුරාදා දිනය වන විට එම පිරිසටද ඔවුන්ගේ නිවසවලට යාමට හැකියාව උදා වනු ඇති බවටයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ. මේ අතර කොරෝනා වෛරසයත් සමග උද්ගත වූ වාතාවරණය මත ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 20%කින් පහළ වැටී තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාපෘතියෙහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු මෙන්ම ජාත්‍යන්තර වෙළඳ කටයුතුද එවන විට අඩපණ වී තිබෙන දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.